විශේෂයෙන්ම හිටපු අධ්‍යාපන ඇමතිවරයා විදිහටත් මම කියන්න ඕනේ මේ රටේ අධ්‍යාපනයේ අපි අරගෙන ආපු වැඩපිළිවෙල අතරමඟ නවත්තලා තියෙනවා. විශේෂයෙන්ම අපි අරන් ආපු අලුත් වැඩපිළිවෙල වසර 13ක අධ්‍යාපනයේට අද මුදල් වෙන් කරන්නේ නැත්තනකට ඇවිල්ලා තියෙනවා. ඒ වගේම සුරක්ෂා රක්ෂණය අද අපි හැමෝටම ලබා දෙන්න කටයුතු කරා දරුවන්ට අද ඒක සීමිත කොටසකට නැත්තම් දේශපාලනීකරණය වෙලා තියෙනවා. නැත්තම් ඉන්න ග්‍රාම සේවක මහත්තයාගේ දුප්පත්කම මැනලා ඒ සහතික අරන් එන තැනකට අද පත් වෙලා තියෙනවා. ඒ වගේම අපි කියන්න ඕනේ එක පන්තියක සිටියුතු ළමුන් ප්‍රමාණය 35 දක්වා අඩු කරන්න කටයුතු කරා. අද ඒවා ඔක්කොම නැති කරලා සිය ගණන් දරුවන් පාසල් වලට ඇතුළත් කරනවා දේශපාලන ලයිස්තු වලින්. ඒ වගේම මගේ කාලේ එක ගුරුපත් වීමක්වත් එක ගුරු මාරු වීමක්වත් දේශපාලනිකව දීලා නැහැ. අද ගුරු මාරු වීම ඉවක් බවක් නැතුව සිද්ධ වෙනවා. ඒ වගේම විදුහල්පතිවරුන් බඳව ගන්න එක අපි ඒ කාලේ කිසිම දේශපාලන බිඳුවක්වත් දාන්නේ නැතුව කරා. අද විදුහල්පතිවරු බඳව ගැනීම දේශපාලනින් කරන්න කටයුතු කරමින් යනවා. මේ ආදී වශයෙන් අද මේ පද්ධතිය විනාශ වීම ගැන අපිට කනගාටුවක් තියෙනවා. ඒ වගේම දරුවන්ට වසර එකමාරක් තිස්සේ විධිමත් අධ්‍යාපනයක් නැහැ. එදා අපි ටැප් පරිගණක ලබා දෙන්න කටයුතු කරනකොට මේවට අපිට විරුද්ධව නැත්නම් මේවා එනවට විරුද්ධව කටයුතු කරපු මේ ආණ්ඩුව අද ඒවා දරුවන්ට ඒ තුලින් ලබාගත හැකිව තිබුණු අවස්ථා ප්‍රතිලාභ අද නැති වෙලා තියෙනවා. එහෙමනම් ඒකට වෙනත් වැඩපිළිවෙලක් විකල්ප වැඩපිළිවෙලක් අවශ්‍යයි. එහෙනම් අපි යෝජනා කරනවා රූපවාහිනිය සහ ITN එක වගේ රජයේ මාධ්‍ය යොදාගෙන මේ පාසල් දරුවන්ට අධ්‍යාපනය ලබා දීමට අවශ්‍ය විධිමත් වැඩපිළිවෙලක් සකස් කරන්න. හැමෝටම දැන් පරිගණක ගන්න බැයි නම් ටැප් පරිගණක ගන්න බැයි නම් හැමෝටම දුරකථන පාවිච්චි කරන්න බැයි නම් හැම දරුවෙකුටම අධ්‍යාපනය ලබා දීමට ඒ අයිතිවාසිකම තිබෙන නිසා රජයේ රූපවාහිනිය හෝ ITN මාධ්‍ය පාවිච්චි කරමින් මේ උදේවරුව විධිමත් වැඩපිළිවෙල සකස් කර හැකිව තිබෙනවා. අද එහෙම වැඩපිළිවෙලක් නැහැ. ඒ නිසා අපි රජයට කියනවා හැම පැත්තෙන්ම රජය අසමත් වෙලා තියෙනවා. කොරෝනා පාලනය සම්බන්ධයෙන් අසමත් වෙලා තියෙනවා. ඒ වගේම අධ්‍යාපනය, ආර්ථිකය, සෞඛ්‍ය මේ හැම දෙයක් ගැනම ආණ්ඩුවට විධිමත් වැඩපිළිවෙළක් නැහැ කියන එක අද ජනතාව අවබෝධ කරගෙන තියෙනවා. ඒ වගේම කොටිම්ම කියනවා නම් මේ පවතින තත්ත්වය මත ලොක්ඩවුන් කරන්නවත් ආණ්ඩුවට වැඩපිළිවෙළක් නැහැ. විටින් විට විවිධ ප්‍රකාශ කරනවා. කියනවා එකවරක කිසිම දෙයක් කරන්නේ නැහැ මේක පවත්වන්න යනවා කියලා. දැන් ඩිස්ත්‍රික් මට්ටමින් ලොක්ඩවුන් කිරීම පවත්වන්න යනවා. අනිවාර්යයෙන්ම අනාගතයේ ලොක්ඩවුන් කිරීමකුත් කරනවා. රසායනික පොහොර වර්ග ගෙනත් තියෙනවා. රජය කියනවා මේක ගේන්න ඉඩ දෙන්නේ නැහැ කියලා. දැන් මේ පෞද්ගලිකව නැත්තම් ප්‍රායෝගිකව මෙයා ක්‍රියාත්මක කරන්න බැරි නිසා අනිවාර්යෙන් ඒකටත් ඉඩ දෙනවා ඉස්සරහයිදී. ආයේ කී ස්ථීර වශයෙන් වෙන්න තියෙන එකක්. මොකද ආණ්ඩුවත් යම් තීරණයක් ගද්දි මේවා පිළිබඳව ගොඩක් දුරට කරුණු හොයලා බලලා විධිමත් විදිහට තීරණ ගන්න ඕනේ. අපි යම් තීරණයක් ගත්තොත් අකුල ගන්න බෑ. අපි ඒ දවස්වල ඇමතිවරු වශයෙන් ඉන්න කාලේ අපි තීරණයක් ගත්තොත් ඒ තීරණේ හිටියා. ඒ තීරණේ ගද්දි අපි හරියට හිතලා බලලා ගත්තේ. ආවට ගියාට ගත්තේ නැහැ. නමුත් අපිට කනගාටුයි මේ අමාත්‍යාංශ නෙමෙයි මේ රට කරන උදවියටවත් මේ සම්බන්ධයෙන් අද හරියාකාරෝ තීන්දුව තීරණයක් ගන්න බැරි වෙලා තියෙනවා. ඒ නිසා අද ඇමතිවරු කලකිරීමෙන් ඉන්නේ, ආණ්ඩුවේ දේශපාලඥයන් කලකිරීමෙන් ඉන්නේ. ඔවුන්ගෙන් අහපම ඔවුනුත් කියනවා අපිටත් හිතා ගන්න බෑ මේ කොහෙද යන්නේ කියලා. ඒ නිසා අපි මේ රජයට කියනවා මේ රජයේ ජනතාව ගොඩක් බලාපොරොත්තු වෙලා ආණ්ඩුවට ඡන්දෙ දුන්නේ. අද ඒ බලාපොරොත්තු කඩවුණු බුරුණු බවට පත් වෙලා තියෙනවා. ඒ බලාපොරොත්තු සුණු විසුණු වෙලා ගිහින් තියෙනවා. නමුත් ඉදිරි කාලයේදීවත් අපි ඔක්කොම එකතු වෙලා දේශපාලන පක්ෂපාත ජාති ආගම් කුල ભેදකින් තොරව මේ කොරෝනා උවදුර මැඩපවත්වන්න අපි තීන්දුව తీරන ගමු කියලා අපි මේ අවස්ථාවේ කියන්න කැමතියි. The news reporter වාරණෙන් තොර අපක්ෂපාති වාර්තාකරණය